මරණයෙන්ම තු ආත්මය මොන වගේ තැනක රැඳෙනවාද කියන එක එක් එක් ආගම් හා දර්ශනය අනුව වෙනස්. ජීවත් වන කාලය තුළ මිනිස්සු ජීවත් වන විදිහත් අපිට ස්ථීරවම නිගමනය කරන්න බෑ. ඒ වුණාට ජාති ආගම් ભેද නොසලකා කෙනෙක් මිය ගියාට පස්සේ එයා ගැන හරියටම තොරතුරු කියන්න නම් අපිට පුළුවන්. මම අපිට කියලා කිව්වට අපිට නෙවෙයි. පශ්චාත් මරණ පරීක්ෂණය සිදු කරන වෛද්‍යවරුන් හරියටම ඒ ගැන විනිශ්චය ලබා දෙනවා. සාමාන්‍ය අසනීප තත්ත්වයකින් තොරව හදිසි අනතුරු වලින් මිය යන අය ගැන නිරීක්ෂණය කරමින් සොයා ගන්නා ලද තොරතුරු ඔබව පුදුමයට පත් කරාවි. අද මම ඔයාලට කියන්නේ පශ්චාත් මරණ පරීක්ෂණ මගින් හෙළි කරපු ඇඟ හිරිවැටෙන සොයා ගැනීම ගැනයි. සමහර විට ඒවා පිළිකුල් සහගත වෙන්නත් ඉඩ තියෙනවා. මියගිය මිනිසෙකුගේ මුවින් ගොරවන කෑ ගහන හඬ ඇහෙන්න පුළුවන්ද? මියගිය මිනිසුන්ට කතා කරන්න පුළුවන්ද? ප්ලාස්ටික් කවරයක දාලා මස් ටිකක් දවස් කිහිපයක් තියලා බැලුවොත් බෑග් එක පුපුරන්න තරම් ඒකේ ගෑස් නැත්නම් වායුව පිරෙනවා. මියගියාට පසු මිනිස් ශරීරයත් ක්‍රියා කරන්නේ මේ විදිහට තමයි. ඉතින් පශ්චාත් මරණ පරීක්ෂණවලට ගන්න සිරුරක් තුල ඒ වගේ ගෑස් එකතු වෙලා තියෙනවා. ඒවා නිදහස් වෙන්නේ කට තුලින්. වෛද්‍ය ශිෂ්‍යව මුහුණ දෙන බියකරු අවස්ථාවක් තමයි ඒ. මුවින් පිටවෙන ශබ්දය බාහිතන කෙදෙලියක් කෙරවීමක් වගේම සමහර විට කෑ ගැසීමක් වගේ ඇහෙන්නත් පුළුවන්. ලෝකයේ කොහේ මිනීමරුවක් සිදු වුණත් සිරුර ගිහින් දාන්න සුදුසුම තැනක් විදිහට දාමරිකයෝ තෝරගන්නේ ජලාශ. ගඟක් මුහුදක් වැවක් වුණත් ඒ අය ඒ වගේ තැනක් තෝරාගන්නේ වතුරේ ඉන්න මාළුවන්ගෙන් අනිවාර්යෙන්ම ඒ ශරීරය විනාශ වෙනවා කියලා දන්න නිසා. වෙඩි තියලා වතුරට දැම්මත් හේතුව හොයා ගැනීම අපහසුයි. ඒකට හේතුව ශරීරයේ දිරාපත් වෙන වේගයත් ඉතා ඉක්මනින්ම සිදුවෙන නිසා. මාතෘ දේහයේ ලැබුණත් සිදුණු දේ හොයා ගන්න අපහසු වෙනවා. කවුරුද කියා හඳුනා ගන්නත් බැරි වෙනවා. ඒත් එක් අධික වෛද්‍යවරයක් මෙසේ හැමේ මතුපිට ස්තරයේ ගැළවී වැටෙද්දී මරණය සිදු වූ ආකාරය සොයා ගන්නට ලොකු කැපවීමක් කරනවා. මෙසේ මුල් ස්තරයේ ගැළවී ගිය මාතෘ දේහයේ ඊළඟට දකින්නට වෙන්නේ දිය බුබුලක් වගේ වැස්මක්. ඉතා ප්‍රවේශමෙන් මේ ඉවත් කරගන්න පුළුවන්. හරියට අත්වසුම් ඉවත් කරනවා වගේ. ඉතින් මේ වෛද්‍යවරය එසේ ඉවත් කළ මලසිරුරේ අත්කවරයට තම අත දමා ඇඟිලි සලකුණු ලබා ගත්තා. ඒ ඉතා සියුම් ලෙස සිදු කළ කටයුත්තක්. හිතා ගන්නට අපහසු තරම් අප්‍රසන්න කටයුත්තක් කියලා දැනේවි. අපේ මාළු කන්න හරි කැමති. නමුත් මාළු කෑම සම්බන්ධ කතාවක් තමයි මීළඟට කියන්න හදන්නේ. ලෝකයේ සිටින මිලියන සංඛ්‍යාවක් වුණු මිනිසුන් මාළු කෑමට කැමති. එහි ඇති ආවේනික සුවඳ හා රස ඒට හේතුව වෙන්න පුළුවන්. පිසින ලද මාළු සුවඳ කෑම සඳහා පිරියක් වඩවනවා. සමහර විට කලාතුරකින් ඕමනාවට වඩා කෑමට ගිජු කෙනෙක් මාළු කඩුවල සුවඳ බලන්නත් ඉඩ තියෙනවා. සමහර විට මාළු කටු ගිලීම නිසා රෝහල් ගත වුණු අපේ මිතුරන් ඉන්නත් පුළුවන්. හිවුණු තුඩු සහිත කටු ගිලීම තරම් භයානක දෙයක් නැහැ. ඒ වගේම මාළුකටු සුවඳ බැලීම නිසා පෙනහළු වලට නරක ප්‍රතිඵල අත් වූ අවස්ථා වාර්තා වෙනවා. ඒ වගේ අවස්ථාවල දීශල්‍ය කර්මයකින් තොරව කටු ඉවත් කරන්නට බෑ. ඒ කොහොම වුණත් මාළු කටු නිසා මේ ආකාරයේ මරණයක් සිද්ධ වුණා කියලා ඔබ කවදාවත් අහලා නැහැ කියලා මම දන්නවා. මේ සිද්ධිය ගැන කියන්නේ මරණ පරීක්ෂණයට සහභාගී වුණු සහායිකාවක්. පශ්චාත් මරණ පරීක්ෂණයට යොමු කළ පුද්ගලයාගේ උදරය අසාමාන්‍ය ලෙස ඉදිමී තිබුණු අතර කපා බැලීමේදී බඩවැල් සාමාන්‍ය ප්‍රමාණයට වඩා කීප ගුණයකින් ඉදිමී ඉතා තද ගතියකින් යුක්ත විය තිබුණා. එකට එකතු වී තිබුණා. මහත් වෑයමකින් පස්සේ කපා පරීක්ෂා කළ පසු සොයාගත් හේතුව හරිම දුක්බරයි වගේම භයානක එකක් වුණා. උල් හා තද කටු සහිත මාළු කටුවක් ගිලීමෙන් එය ආමාශය හා බඩවැල් සිදුරු කරගෙන ගොස් තිබුණා. ඒ හේතුව නිසා ආමාශයත් බඩවැලුත් එකට ඇමිණි අභ්‍යන්තර රුධිර වහනයක් සිදු වී එය ආසාදනයට ලක්වුණු නිසා මරණය සිදු වෙලා තිබුණා. හොඳයි. අපි අනිවාර්යයෙන්ම වෙනදට වඩා සැලකිල්ලක් දක්වන්නම වෙනවා මාළු ආහාරයට ගනිද්දී. රෝහල් පිළිකා වාට්ටුවල මේ වගේ පුංචි මාළුකටු ඇනිලා ඒව ගණන් නොගත් අය අද පිළිකා රෝගීන් ලෙස ප්‍රතිකාර ලබනවා. ඒ අය සමගම සාකච්ඡා කරලා තියෙන නිසා මේ කාරණාව බොරුවක් නෙවෙයි. 1985 වර්ෂයේදී ඉන්දියාවේ දාම ඝාතකයන් විසින් පාරේ අවතන් වී සිටින අසරණ මිනිසුන්ව නිදා සිටින විට මරා දමන්නට පටන් ගත්තා. විශාල ගලක් භාවිතා කොට මිනිසුන්ගේ හිසට පහර දීමෙන් තමයි ඔහු මෙම ඝාතනය සිදු කරන්නේ. ඉතා අමානුෂික විදිහට. ඔහු විසින් පහර දුන් එක් මිනිසෙක් අමාරුවෙන් ජීවිතය බේරගත්තත් කළුවරේ පහර දීම නිසා පුද්ගලයාව හඳුනා ගැනීමට අසීරු වෙනවා. 1988 වෙද්දී මේ ඝාතන නවතිනවා. යලිත් ආරම්භ වන්නේ 1989 කල්කටා වලදී.
මිනිසු 12කට වඩා ඝාතකයා මේ ආකාරයෙන් මරා දැමුවා. මේ මිනිසා ස්ටෝන් මෑන් විදියට හඳුන්වා ගත්තත් ඔහු කවුද කියලා කිසිදාක හොයාගන්න බැරි වෙනවා. නින්දදී හිතාගන්නත් බැරි තරම් ශනේකින් අසරණ මිනිසු මිය ගියත් මරණ පරීක්ෂණ වලදී දැනගත් තොරතුරු නම් අතිශය පීඩාකාරී බය හිතෙන දෙයක්. ඔවුන්ගේ මොලේ තැලී පොඩි පට්ටම් වී තිබූ ආකාරය අනුව ඉතා විශාල බරක් සහිත ගලකින් පහර දී තිබුණු බව පමණක් සොයාගනු ලැබුවා. ඒ අනුව එක්වරම මිය යාම සමහර විට ශාන්ත සංසුන් මරණයක් කියලා කියන්නත් බෑ. අපි මීළඟට කියන සිදුවීම නම් ඔබ කිසිවිටකත් විශ්වාස නොකරන දෙයක් වෙන්න පුළුවන්. එක්තරා පූජකයෙක් මිය යනවා වයස අවුරුදු 80 වෙදී. ඔහුගේ මරණ පරීක්ෂණයේදී සොයාගන්නා ලද මේ කාරණාව ජීවිතයේදී ඔබ විසින් අහන පළවෙනි අවස්ථාව මේක වෙන්නත් පුළුවන්. ඔහු තම ශරීරයේ කොටසක් ප්‍රින්ස් ඇල්බර්ට් පියසින් කොට තිබුණා. ප්‍රින්ස් ඇල්බර්ට් පියසින් කියන්නේ පුරුෂ නිමිත්ත තුලට ඉතා සියුම්ව ලෝහ වළල්ලක් ඇතුළු කිරීමයි. පුරාණයේ සිටම පැවතා මෙහි ආරම්භය ඇල්බර්ට් කුමාරයාගෙන් පටන් ගත් බවයි ඉතිහාසයේ කියන්නේ. පූජකයා සම්බන්ධව පුදුමයට කාරණා වුණේ හැම විටම අලෞකික ජීවිතය ගැන දේශනා කරන ඔහු ලිංගික සතුට ගැන කොතරම් උනන්දු වෙලා තියෙනවාද කියලා හිතන කොටයි. ගොඩක් වෙලාවට දැන් සමාජයේ ප්‍රියතම කෑම වට්ටෝරු අතරේ බාබකියු කරන ලද මස් වර්ග ඉස්සරහින්ම තියෙනවා. කවුද අකමැති බාබකියු ක්‍රමයට රෝස් කරන ලද රසවත් කෑම වේලක් රස විඳින්න. ඔබ එළවලු විතරක් කන කෙනෙක් නෙවෙයි නම් තමයි ඒක ගැලපෙන්නේ. කොහම වුණත් මෝචරයක ඉස්සෙල්ලාම වැඩට යන කෙනෙක් නම් ඊට පස්සේ සමහර විට කවදාවත් බාබකියු මස් වර්ග රස බලන එකක් නැහැ. මේ ඒ වගේ මෝචරියේ රැකියාවට ගිය මුල්ම දවසේ ගින්නෙන් දෙවියගේ ගෙදරකින් ගෙනා මල සිරුරක් බාරව කටයුතු කළ කෙනෙක් කිව්වද? බුරබුරා නැගුණු ගින්දර නිවා දාන්නට ගිනි නිවන හමුදාවට අපහසු වෙන නිසා ඇතුලේ සිටි මිනිසාව බේරගන්න බැරි වුණා. ඒත් කින්න පාලනය කරලා ඔහුගේ දේහය රෝහලට ගෙන යනවා. ඔහු පවසන ආකාරයට මතුපිට සමහා පේශී ස්තරය අඟුරු වගේ පෙරුණත් අභ්‍යන්තර පරීක්ෂාව සඳහා ඉලයට හරහා විවෘත කරනු ලැබුවට පස්සේ ඇතුළත මාංශ හරියට ඉතා හොඳින් පිසන ලද බාබකියු රෝස්ට් මස් වගේ පෙනිලා තියෙනවා. සම පවා නිවැරදිව පිසින ලද බාබකියු එකක් වගේ තිබූ බවයි කියන්නේ. ඉතින් ඔහු හා ඒ අත්දැකීම ලබාගත් අනෙක් අයත් පවසන ආකාරයට රෝස්ට් කරන ලද ඌරු මස් සුවඳ දැනුණු බවයි කියන්නේ. කාලයක් යනතුරුම ඔහු ඌරුමස් ආහාරයට ගැනීම නවතලා දාලා තිබුණා. අපි කතා කළේ තරමක් අමුතුයි කියලා හිතුණු මරණ පරීක්ෂණ කිහිපයක් ගැනයි. අපරාධකරුවන් මුණ ආකාරයෙන් මගහැරලා පැනලා ගියත් පශ්චාත් මරණ පරීක්ෂණයේදී සහ අධිකරණ වෛද්‍ය විද්‍යා නිරීක්ෂණ වලින් දූවිලි බිඳක් තරම් වූ දෙයකින් පවා හෝඩුවාවල් ලබා ගන්න පුළුවන්. අධිකරණ වෛද්‍ය විද්‍යාව ඒ තරම්ම රසවත් මාතෘකාවක් වෙන්නේ ඒ නිසයි. මේ වීඩියෝ පිළිබඳ ඔයාලගේ අදහස් අපිත් එක්ක ෂෙයා කරගන්න අමතක කරන්න එපා. මේ වගේ වීඩියෝ හැමදාම බලන්න අපිව subscribe කරන්න.